තියෙන්නේ කැටිච්ච වෙන්ඩරය. මේක අපි තනියම හදමු. මුලින්ම අපි කරන්න ඕනේ වෙන්ඩරය අනිත් පැත්ත ගහලා යට ඇන හයක් තියෙනවා. ඒ ඇන හය ගලව ගන්න ඕනේ. දැන් මම ඒ ඇන හය ගලවනවා. ඔයාලත් ඉතර කැඩිච්ච වෙන්ඩර තියෙනවා නම් මේ වගේ ගලවලා මං කරන විදිහට කරන්න මේ වගේ දෙයක් වෙලා තියෙනවා නම් වෙන්ඩරේ තනියම හදාගන්න පුළුවන්. මගේ චැනල් එකට අලුත් අය කෙනෙක් නම් මතක ඇතුව පහළ තියෙන subscribe button එකයි bell icon එකයි click කරන්න අමතක කරන්න එපා. දැන් ඔන්න මං ඇන ටික ගලවගෙන ඉවරයි. දැන් බෙන්ඩරේ කප් යටින් කප් එක ගලවන්න හදනේ. ඔන්න දැන් මං ඒ කප් එක ගලවුවා. දැන් මම මේ බෙන්ඩරේ කරන්ට් එකට සම්බන්ධ කරනවා. කැඩිලා තියෙන ලයින් එක හොයාගන්න. අපි බලන්න ඕනේ ඒක හරහා කරන්ට් එක එනවද කියලා. මේ ස්විච් එක ඔන් එකට දාලා තමයි කරන්ට් එක එනවද කියලා බලන්න තියෙන්නේ. මොකද මේ ස්විච් එක ටික ඔටෝ ඕපෙන ස්විච් එක තියෙන මේ ස්විච් එක හරහා කරන්ට් එක යන්නේ. ඒ කියන්නේ වෙන්ඩර් ස්විච් එක එකට දාලා තමයි මෙතන කරන්ට් එක එනවද කියලා බලන්නේ. එතකොට තමයි මෙතන කරන්ට් එක එන්නේ. මේ ස්විච් එක වැඩ කරන්නේ. දැන් අපි මේ ස්විච් එක ගලව ගන්න ඕනේ. යට පියනේ තියෙන කරටේ කරකවන්න තියෙන නට් එක අල්ලගෙන. දැන් අපි ඒකට අලුතෙන් ස්විච් එකක් දාලා බලමු. නදේ මාළු ස්විච් එකක් දානවා. දැන් අපි ඒක තනි හයි කරගමු. ස්විච් එක යටින් එවලා මේ පැත්තේ නට් එක දාලා ස්විච් එක කරකවන්න. මම මේ යතුරක් දාන්න ඕන නැති හින්දා නීනෙන් මේ අල්ලගෙන නට් එක කරකවන්නේ. මේ ස්විච් එක ඉබෙන්නේ නැති කොහො ඔටෝ නතර වෙලා නම් ලෙඩේ තියෙන මේ ස්විච් එකේ මේ ස්විච් එක කඩේ 200 ගන්න 280ක් කව 300ක් වෙනවා. දැන් මම මේ ස්විච් එක හයි කරගෙන ඉවරයි. දැන් ඒකට මේ වයර් එක වයර් ගලෝ ක්ලිප් එක ගැහුවා. ස්විච් එකේ දෙපැත්ත මාරු වුණාට ප්‍රශ්නයක් නෑ. ඒක අවුලක් නෑ. ඔයාලට මේ ස්විච් එකම කැල්ලද කියලා බලන්න ඕන නම් ඒ ස්විච් එක දෙපැත්ත තියෙන වයර් දෙක එකට තියලා වෙන්ඩරේ ඔන් කරලා බලන්න. ඊට පස්සේ බලාගත්ත හැකි වෙන්ඩරේ වැඩ. එතකොට ඒ කියන්නේ ඒ ස්විච් එක සවුත් වෙලා නිසා. මම උඩ පියන ආය හයි කරගන්නවා. මොන මං එන ටික දානවා. යටින් පියන හයි කරගමු අපි. එන ටික දානවා. එන ටික දාලා අපි බලමු මේ වින්ඩරේ වැඩද කියලා.
करंट संबंध कल स्विच बोले अम्मा।